Hello guys, welcome back to my YouTube channel. අද සඳුදා ඔයාලට කොහොමද මම හිතනවා හැම කෙනෙක්ම හොඳින් නැති කියලා. ඉතින් මේ දැන් වෙලාව 11:00 විතර ඇති. මම දැන් යුනිවර්සිටි එකට යන ගමන්. මේ ඔයාලට පේන්නේ අපි පාරේ යනකොට කැම්පස් එක පේන විදිය. මේ තියෙන්නේ කොළඹ යුනිවර්සිටි කියලා දාලා බෝඩ් එකට පිටිපස්සෙන් ලයිබ්‍රරි එක. ලොකුම ලොකු ලයිබ්‍රරි එකක් තියෙනවා අපේ කැම්පස් එකේ. ඉතින් මෙතන තියෙනවා ආර්ට් ෆැකල්ටි එකේ එන්ට්‍රන්ස් එක. මේ තමයි ආර්ට් ෆැකල්ටි එකේ එන්ට්‍රන්ස් එක. ඉතින් මෙතනින් ඇතුළට ගියාම ඔයාලට ගොඩාක් තැන්වලට යන්න පුළුවන්. ලෙක්චර්ස් හෝල්ස් වලට යන්න පුළුවන්. එතකොට ඩිපාර්ට්මන්ට්ස් වලට, ඒ වගේම තියෙනවා අපේ ස්ටඩි ඒරියාස් වලට. එතකොට IDC, ඒ වගේම ගොඩක් තැන්වලට, කැන්ටින් එකට, ඒ වගේ ගොඩක් තැන්වලට මෙතනින් යන්න පුළුවන්. මේ තියෙන්නේ යෙලෝ ඒරියා එක. ඒ වගේම මෙතන තියෙන්නේ ග්‍රීන්ස් ඒරියා එක. එතන අත පිරිතක් තියෙනවා. ඒක එතන සරසල තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා අපේ එක කැන්ටින් එකක්. ඒ කැන්ටින් එක ගාව ගස් ටිකක් තියෙනවා. එතන බෙන්ච් වල වාඩිලා අපිට කෑම කන්න පුළුවන්. ඒ කැන්ටින් එකද වහලා. ඉතින් මම මේ මොනවද කන්නේ කියලා බලන්නකෝ. මෙතන හරි මාසේ මම ඉන්න කුරුල්ලෝ ඉන්නවා මේ ගෙඩි කන්න ඇවිල්ලා. ජෑම් ගෙඩි කියලා මම නම් හිතන්නේ කියන්නේ මේවට. ඊට පස්සේ මේන් කැන්ටින් එක තමයි තියෙන්නේ මෙන්න මෙතන. මෙතන යන්න තියෙන්නේ. මෙතෙන්ට අපි කියන්නේ කැටපත් පවුර කියලා. ඉතින් අතනින් ඇතුළට ගියාම මේ තියෙන්නේ අපේ මේන් කැන්ටින් එක. මෙතන හැම ෆැකල්ටි එකෙන්ම ඇවිල්ලා කෑම ගන්නවා. ඊට පස්සේ එතනින් කැන්ටින් එකෙන් පිටිපස්සට ගියාම අපිට තියෙනවා පේන්න මේ වගේ පොකුණක්. මෙතන කියනවා තිසාවැව කියලා. ඒ වගේම මේ මෙතන බුදුමැදුරක් සහ බෝගහක් එක්ක තියෙනවා. මෙතනින් යන්න තියෙන්නේ අපේ මම ඉගෙන ගන්න ෆැකල්ටි එකට, එඩියුකේෂන් ෆැකල්ටි එකට. ඉතින් එන්ට්‍රන්ස් එක ගාව තියෙන බෝඩ් එකේ වීඩියෝ එකක් මම දාන්නම් පස්සේ. මේකට මැඩ් කරන්නම්. මට ඒක මුලින්ම ගන්න බැරි වුණා. ඉතින් මෙතනින් තමයි මම ඉගෙන ගන්න ෆැකල්ටි එකට යන්න තියෙන්නේ. අද එක ලෙක්චර් එකක් තියෙනවා. මම දැන් ඒකට යන ගමන්. සාමාන්‍යයෙන් අපි සතියට දවස් දෙකක් වගේ තමයි මෙතනට එන්නේ. නම් හැබැයි නෙක්ස්ට් ඉයර් එකේ ඉඳන් නම් හැබැයි මේ ෆැකල්ටි එකේම තමයි අපි දවස පුරාම ගත කරන්නේ. දැනට ඉතින් මේ ඉයර් එකේ අපිට මේකේ ලෙක්චර්ස් තියෙන්නේ දවස් දෙකක් විතරයි. ලෙක්චර්ස් ඉවර වෙලා මගේ ඊගාව ලෙක්චර් එකට යන්න තමයි මම මේ යන්නේ. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා අපේ ටීම් එකේ කවුද ඉන්නේ කියලා. ඉතින් ඉතින් කීප දෙනෙක් තමයි අදින්නේ. මොකද ගොඩාක් අය ගෙදර ගිහිල්ලා හෙට පෝයනේ වාඩුවක් තියෙන නිසා ඒගොල්ලෝ ගෙදර ගිහිල්ලා. මේ තියෙන මම අර කලින් කියපු එන්ට්‍රන්ස් එක කොහමද ෆැකල්ටි එකට ඉන්නේ කියලා. ඉතින් අපේ ආර්ට් ෆැකල්ටි එකේ කැන්ටින් එකෙන් පිටිපස්සෙට ආපුවාම එතනින් තමයි එන්න තියෙන්නේ මේ පැත්තට. ඉතින් අපි කැන්ටින් එකට ගිහිල්ලා කෑම කෑවා. තව දෙයක් කියන්න ඕනි ළමයි, ඔගොල්ලෝ දන්න ග්‍රහලෝකාගාරය තියෙන්නේ අපේ කොළඹ යුනිවර්සිටි එක ඇතුළෙම තමයි. කැම්පස් එකේ හුඟක් තැන් තියෙන එක්ස්ප්ලේන් කරන්නේ ඒ තැන්වලට කියන වෙනම නම් තියෙනවා. ඉතින් දවසක වෙනම මං හිතන් ඉන්නවා වීඩියෝ එකක් කරන් එන්න. කැම්පස් එකේ මොනවද තියෙන්නේ, ඒ තැන්වලට කියන නම් මොනවද, ලෙක්චර් සෝල්ස් කීයක් තියෙනවද, ඒවා මොනවද, ඩිපාර්ට්මන්ට්ස් මොනවද, ඒ ගැන. ඉතින් කැම්පස් ගිහින් ඇවිල්ලා, යුනිවර්සිටි එකට ගිහින් ඇවිල්ලා, හොස්ටල් එකට ඇවිල්ලා මගේ මං මේ දවස්වල කියව කියව හිටපු නවල් එකේ අවසානම ටික කියවන්න හදන්නේ. මොකද අනිත් වැඩත් එක්ක මට මේක එක දිගටම කියවල ඉවර කරන්න ඕනේ නැහැ. මේක අරගෙන ඇවිල්ලා දැන් දවස් කීපයක් එනවා. දැන් තමයි මේක මම කියවල ඉවර කරන්න හදන්නේ. මං හිතන්නේ පේජ් 10ක් විතර තියෙනවා. මම ඇත්තටම මේ වොයිස් කරන්නේ හොස්ටල් එකේ ඉඳන් නිසා. එක එක නොයිසස් ගොඩාක් ඇහෙනවා ඇති වොයිස් එකේ.
ඉතින් ඒකට සමා වෙන්න. ඉතින් අදට මම මගේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනට මම එනවා. ඉතින් එතකම් මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම කියන්න ඕන දෙයක් තියෙනවා, මගේ channel එකේ videos බලන්නේ ගොඩක් subscribe නොකරපු අය. ඉතින් මම හැමදාම වගේම ආදරෙන් ඉල්ලනවා මට චූටි support එකක් දෙන්න, මගේ channel එක subscribe කරලා. ඒ වගේම ඉස්සරහට එන හැම වීඩියෝ එකක්ම බලන්න මම හිතනවා ඔයාලට මගේ වීඩියෝස් වලින් මොනවා හරි පොඩි දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔන්න අද මගේ වීඩියෝ කිවරයි. ඔයාලා ඉල්ලපු වීඩියෝස් තියෙනවා, මම ඒවා අනිවාර්යයෙන්ම ගේනවා. ඒ වගේම ලයිව් බ්‍රේක ගැන ඔයාලට වීඩියෝ එකක් අලුතෙන්ම මම ගේන්න හිතන් ඉන්නවා. ඉතින් ඒකට ගොඩාක් අය කැමති වෙයි. ඒ වගේ මම කලින් කිව්වා වගේ යුනිවර්සිටි එකේ තියෙන මොනවද ඒ වගේ ඩීටේල්ස් ටිකකුත් අරගෙන මම අලුත්ම වීඩියෝ එකක් ආයෙත් තවත් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔයාලා සමහර අය දාපු කමෙන්ට්ස් වලට මම අනිවාර්යයෙන්ම ඒ වගේ වීඩියෝස් ගේන්න ඕන. ඉතින් මම ඒවට වීඩියෝස් හදන්න ඕනේ. ඉතින් ස්ටඩීස් එක්ක තමයි ඒව පොඩ්ඩක් පරක්කු වෙන්නේ. ඉතින් ඔයාලා හැමෝම හොඳින් සතුටෙන් වැඩදායව ඵලදායව ගත කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලට හැමෝටම සුබ දවසක් වේවා.